ප්‍රධාන සිරස්තලයේ අද සඳහන් වෙනවා විස්ස යලිත් කරලියට මෛත්‍රී රනිල් මහින්ද සම්බන්ධයෙන් සමග සාකච්ඡා කරන්න ජවිප සූදානම් විජිත හේරත්තියයි 20 වෙනි සංශෝධනය ගෙනෙන්නට සැරසෙන්නේ විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරලීම සම්බන්ධව අනුමැතියක් ලබා ගැනීම උදෙසා ඒ කාරණාව සාක්ෂාත් කර ගැනීමට යාමේදී බලාපොරොත්තු දල්වාගෙන සිටියා හෙට 19 වෙනිදාට නියමිතව තිබූ පාර්ලිමේන්තුව තුළට මේ පිළිබඳව යෝජනාව අරගෙන එන්න. ඒ විතරක් නෙමෙයි විගණන පනත ගේන්න තිබුණා. විශේෂ අධිකරණ පිහිටුවීම් වංචා දූෂණ පිළිබඳ විශේෂ අධිකරණ පිහිටුවීම ගෙනෙන්න තිබුණා. කාරක සභා අපි ඊයේ පුවත්පත් ඇසුරින් ප්‍රකාශ කළා මේ කල්තබිම නිසා කාරක සභා 10ක විතර කටයුතු අඩපණ වෙනවා කියලා. ඉතින් මේ தත්ත්වය තමයි 20ටත් උදා වෙන්නේ. දැන් හෙට දවසෙන් පාර්ලිමේන්තුව රැස් නොවෙන නිසා කිසිසේ වෙතත් ඉදිරියේදී මේ 20 වෙනි සංශෝධනය ගෙනීම පිළිබඳව මෙන්න මේ කියපු නායකයෝ එක්ක තවදුරටත් සාකච්ඡා පවත්වන ජවිපි සූදානමක් පිළිබඳවයි දැන් මේ වාර්තා වෙන්නේ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා, විපක්ෂ නායකතුමා මෙයත් එක්ක මේ සාකච්ඡා කරන්න යන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවෙන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වේනට ප්‍රකාශ කළේ කියලා සඳහන් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ යෝජනාවක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් මැයි 8 වනදායින් ආරම්භන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳ කාරණාවේදී ප්‍රමුඛත්වය ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා තමයි ඔවුන් 20 වෙනි සංශෝධනයේ නමින් මේ පිළිබඳව යෝජනාව ගෙන එන්නට සැරසෙන්නේ. අපි බලමු ඒ සම්බන්ධයෙන් දැන් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලීම බොහෝ පත් වූ රජයන්වල පොරොන්දුවක් බවට පත් වූ කාරණාවක්. මේක මහින්ද රාජපක්ෂ රජය තුලත් කතා වුණු කාරණාවක්. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මේ වත්මන් රජය තුල මේ සම්බන්ධව කතා වුණා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්පූර්ණ එකගත්තයකින් පසුවන බව තමයි මුලදී කියවුනේ. මේ මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කරලා කටයුතු කිරීම උදෙසා කෙසේ වෙතත් බලතල කප්පාදු කර ගැනීමකට ලක්වුණු ජනාධිපතිවරයෙක් විදිහට එතුමාගේ යම් යම් බලතල කප්පාදුට ලක් කර ගැනීමට කැමැත්තෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක් විදිහටත් එතුමාව හඳුන්වා දෙනවා. ඉතින් එතුමාගේම පොරොන්දුවක් වුණු ඒ කාරණාව ඉටු කර ගැනීම උදෙසා මේ ගෙන එන යෝජනාවට එතුමාගේ ආශිර්වාදයත් සහයෝගයත් ලැබේවි කියන එක තමයි බොහෝ දෙනාගේ විශ්වාසය බවට පත් වෙලා තිබෙන්නේ. අනිත් දේ තමයි එතුමා මේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණයට එනකොට දීපු ඊළඟ පොරොන්දුව තමයි පොරොන්දුවක් වෙතත් කියපු ඊළඟ කතාව තමයි එක වතාවයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් අනතුරුව නැවත ජනාධිපතිවරයෙකු වීමේ අදහසක් නැහැ කියන එක. ඉතින් මේ විධායක ජනාධිපති ක්‍රමයේ රැක ගැනීම තුළ විද්වතුන්ගේ අදහස් ගත්තොත් එහෙම හොඳ සහ එය රටට නොගැලපෙන තත්ත්වයන් පිළිබඳවත් වාර්තා වෙනවා. විශේෂයෙන් විධායක පහුගිය රජය පිළිබඳ සැලකීමේදී කියන කාරණාවක් තමයි යුද්ධය නිමා කිරීම සම්බන්ධ කාරණාව ගත්තොත් එහෙම විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු නිසා තමයි යුද්ධයක් නිමා කරගන්නට හැකි වුණේ කියලා. නමුත් දැන් යුද්ධයක් නැති නිසා තමයි කියනවා විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය ක්‍රමයක් නෙවෙයි කියලා. ඉතින් මේ පිළිබඳව විවිධ මති මතාන්තර තිබෙනකොට තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට ගේන්නේ. ඒ අතරත් මේ විවිධ මති මතාන්තර දරන පිරිස එක්ක තමයි මේ සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ. අප දන්නා තරමින් එක්සත් ජාතික පක්ෂයත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලීම සම්බන්ධ කාරණාවේදී ඒ පැත්තේ තමයි ඉන්නේ. අපිට දැනට තිබෙන තොරතුරු අනුවගත්තට පස්සේ ඔවුන් ගැහැසිරීම අනුවගත්තට පස්සේ ඔවුන් ඉල්ලා සිටපු කාරණාව තමයි විධායක ජනාධිපති ක්‍රමයේ ඉවත් කිරීම සම්බන්ධව. අපි බලමු ඉදිරියේදී කුමක්ද මේ සාකච්ඡා වල අවසානයේ සිද්ධවන්නේ කියන කාරණාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.